මගේ නම රංජන් විජේරත්න මම ඇත්තටම නියෝජනය කරන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ සෙන්කඩගල ආසනේ අපි අලුත් දේශපාලන පක්ෂයක් අලුත් නෙවෙයි මේක ඇත්තටම ගත්තොත් දෙවැනි පරපුර කියන්නේ රෝහණ විජේවීර මැතිතුමගේ පුත්‍රයාගේ කියන්නේ උවිදු විජේ විජේවීර මහත්මයාගේ පක්ෂයෙන් තමයි මේ අපි දේශපාලන පක්ෂයට ඉදිරිපත් වෙන්නේ අපි ගත්තොත් මුළු ලංකාවෙම අද එක තරඟ කරන්න පුළුවන් ඒ කියන්නේ හැම ආසනයකටම වගේ අපි දිස්ත්‍රික්ක 18කට වගේ දාලා තිනවා ඒ හැම නියෝජිතයෙක්ම ඉදිරිපත් වෙලා තිනවා ඒ හොඳ ශක්තිමත් නියෝජිතයෝ මම හිතන්නේ ඒ කට්ටිය පළපුරුදු දේශපාලන හැකියාවන් තියෙන කට්ටිය. ඒත් මමත් අතන මගේත් පළපුරුදු 2010 ඉඳන් මම මේ දේශපාලනයට පිවිසලා ඉන්නේ පාලාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ දෙකටම ඉදිරිපත් වෙලා ඉන්නවා. මොකද ඒකෙන් අපි බැලුවේ අතනම මේ අද තියෙන දේශපාලන රටාව ඒ කියන්නේ සමහර වෙලාවට ගත්තොත් හැමෝම දේශපාලනය අප්‍රිය කරලා තිබුණු දවසක ඒ කියන්නේ 103ක් තිබුණු මාලිමාව 149ක් වෙනකව ගෙනාවා. ඒ වගේමයි අපි ගත්තොත් එහෙම 169ක් තිබුණු ලක්ෂ 69ක් ඡන්ද ගත්ත කට්ටිය ගොඩක් අසන්න වෙලා ඒ කියන්නේ දේශපාලන භූමිකාව නැත්තරම නැති වෙලා වගේ ගිහිල්ලා තියෙන අවස්ථාවල් තියෙනවා. ඒ අතරේ අපි ඇත්තටම වාමවාදී ඒ කියන්නේ වමෙන් බිහි වුණු දේශපාලන පක්ෂයක් විදිහටත් මේක ඇවිල්ලා අපි ශක්තිමත් විපක්ෂයක් බිහි කිරීමකට අපිට ආණ්ඩුවක බලය ගැනීමේ අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ 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 මේක ශක්තිමත්ව මේ දේශපාලන රටාව ශක්තිමත්ව අපිට ඉදිරියට ගෙන යාමටත් ඉතින් ඒකට ඇත්තටම ගත්තොත් උවිදු විජේවීර මැතිතුමාගේ විශාල තියෙන වැඩපිළිවෙල රාශියක් ඒ වැඩපිළිවෙල රාශිය අපි ලැහැස්ති වෙනවා මේ අලුත් පාර්ලිමේන්තුවට නව පාර්ලිමේන්තුවට විපක්ෂයක් විදිහට ගිහිල්ලා ඒ දේවල් ඉෂ්ට කරන්න ඒ කියන්නේ අපිට ලොකු හැකියාවක් තියෙනවා මොකද මේ හැකියාවක් ඇති පිරිසක් තමයි අපේ පක්ෂයෙන් මේ දේශපාලන පිවිසලා ඉන්නේ ඉතින් ඒ අයත් එක්ක තමයි අපි ඇත්තටම මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් මම සහ තවත් ඉන්නවා මේ එක එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු ඒ වගේම විශාල පිරිසක් ඉදිරිපත් වෙලා ඉන්නවා මේ කට්ටිය ඇත්තටම මේ කට්ටියගේ හැමෝගෙම තියෙන මේ බලයක් අරගෙන මේ බලයේ පෙරලියක් අරගෙන මේ දේශපාලනයට ඉදිරියට එන්න තියෙන තණ්හාවක් නෙවෙයි මේකෙන් ඇත්තටම මේ කට්ටිය බලන්නේ අපි පැහැදිලි විපක්ෂයක් ඕනම ආණ්ඩුවක් කරන්න පැහැදිලි විපක්ෂයක් තියෙන්න ඕනේ මේ විපක්ෂය තුලින් තමයි ඇත්තටම කිව්වොත් මේ ආණ්ඩුව ගෙනියන්න හොඳ නරක හොඳට හොඳයි කියන්න නරකට නරකයි කියන්න මම හිතන්නේ පසුගිය ආණ්ඩුවල තිබුණු විපක්ෂ නරකටත් හොඳයි කියලා අත උස්සලා ඇති හොඳටත් නරකයි කියලා අත උස්සලා ඇති නමුත් අපි ඇත්තටම ලැහැස්තිලා ඉන්නේ එහෙම නෙවෙයි නරකට නරක නම් හොඳට හොඳයි කියන්නේ ඉතින් ඒ වගේ පිවිතුරු ඒ කියන්නේ හොඳම දේශපාලන පක්ෂයක් තමයි මම නියෝජනය කරන්නේ ඒ කියන්නේ රෝහණ විජේවීරයන් මැතිතුමන්ගෙන් ඒ වගේම උවිදු විජේවීරයන් ඒ කියන්නේ ලංකාවේ ගත්තොත් එහෙම විශාල හොඳ බුද්ධියක් තියෙන පුද්ගලෙක් ඒ වගේමයි එතුමගේ ඇත්තටම ගත්තොත් එහෙම දෙවනි පරපුර කියලා කියන්නේ අපි පළවෙනි පරපුරක් නෑ අද පළවෙනි පරපුර ඉන්නවා ඒක වෙන මාවතක් ගිහිල්ලා තියෙන ඉතින් අපි ඒකයි මේ දෙවනි පරපුර කියලා මේ පක්ෂය ඉස්සරහටගෙන මේක ලකුණ පෑන මේ පෑන ලකුණ කියන එක තමයි මම හිතන විදිහෙන් අපි ඇත්තටම පෑනෙන් කරන්න බැරි දෙයක් නැහැ ඉතින් පෑනෙන් ඉරක් ගහන්නත් පුළුවන් හැබැයි පෑනෙන් යම් කිසි විශාල දෙයක් කරන්නත් පුළුවන් ඉතින් මට මතකයි පෑන ගැන කියනකොට පෑනෙන් තමයි මම හිතන විදිහින් හැම දේශපාලන පක්ෂයක්ම බිහි වෙලා තියෙන්නේ අපි ඒකයි ඒක සලකුණු කරගත්තේ මේ පෑන ලකුණින් ඉදිරිපත් වෙන්නේ අපේ මේ දෙවන පරපුර පක්ෂය ඉතින් උදු විජේපී මෙතුන්ගේ පූර්ණ සහයෝගය සහ මම හිතන විදිහින් අපෙත් එක්ක හිටපු සියලුම දේශ ප්‍රේමීන් මම කියන මේකට අවශ්‍ය වෙන අපිට දේශ ප්‍රේමීන් කියන කට්ටිය ඉතින් දේශ ප්‍රේමීන් ගොඩනගනොත් වාමවාදය සහ අපිට මේක හොඳ ආණ්ඩුවක් කරගෙන යාමටත් හොඳ විපක්ෂයක් වගේ බිහි කරගෙන පිවිතුරු දේශපාලනයක් ඉදිරියට කරගැනීමටත් මම හිතුවේ විශාල ශක්තියක් වෙයි කියලා මම ඉල්ලා සිටිනවා මම මහනුවර ජනතාවගෙන් ඉල්ලා සිටින මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඔබතුමන්ලා පැහැදිලි විදිහටම මේ පාරත් මේ තරඟ බිමට එන අපේක්ෂකයන් දෙස විමසිල්ලෙන් බලාගෙන සිටිනවා හේතුව තමයි අද ගත්තොත් විශාල මේ හිතපු පැරණි මූණු සියල්ල ගැලවිලා ගිහිල්ලා තියෙනවා ඉතින් කැමැති අලුත් මූණු වලට ඒ මූණු කවුද කියලා බලනවා ඒ බලන ගමන්ම තමයි මේ දේශපාලන ක්‍රීඩා පිටියට ඇවිල්ලා මේ අපිට සෙල්ලම් කරන්න වෙලා තියෙන්නේ අතනම අපි මේක ඇවිල්ලා දේශපාලන අපේ ව්‍යාපාරයක් නෙවෙයි අපි දේශපාලන සංවිධානයක් මේ සංවිධානය තුලින් බිහි වෙන්නේ ඉතාම විශිෂ්ට පුද්ගලයෝ මං හිතන විදිහින් මේ සියලු මාධ්‍ය ආයතන වලට මං ස්තුතිවන්ත වෙනවා මට අපිට මේ වගේ අතනම
suluing hari pada saat anak sahabat gue ini kena, itu betul mana sila ramang, namanya betul apa kena panning itu dipatenya, apa paksi itu kena dewani dewani perempuan itu, ini apa mau bima menuin tharang karena untuk pilih sakinnya, ini pilih sate pahadil paksi kita ya matang, panel akun ini dipatenya apa itu, ini chandey dende kila, mengutamakan sila hilang sih, bagus.